හැම කෙනෙක්ටම ජීවිතේ හීන තියෙනවා. සමහරු ඒ හීනවලට යනවා. තවත් සමහරුන්ට ඒ හීන හැබෑ කරගන්න බැරි වෙනවා. ඇයි කෙනෙක් තමන්ගේ උපරිමයට යද්දි තවත් කෙනෙක්ට තමන්ගේ උපරිමයට යන්න බැරි වෙන්නේ? මෙන්න මේ ගැන කතා කරන්න අද දවසේදීත් අපි ආරාධනා කළා පුද්ගල සංවර්ධන ප්‍රවීණ උපදේශක ශාන්ත ජයසුන්දර මහත්මයාට සුබ දවසක් කියලා ආදරණීය සූර්යමලට බොහොම ආදරයෙන් මුතුමා පිළිගන්නවා. සුබ දවසක් මහත්මයානි. හොඳයි, දැන් අපි කතා කරමු. ශාන්ත මහත්මයා, කෙනෙක්ට ජීවිතය තුළ ඉලක්කයක් තිබිය යුතුයි. තමන්ගේ අරමුණට යන්න, තමන්ගේ ජීවිතයේ දිනා ගන්න ඉලක්කයක් තිබිය යුතුයි. මේ ඉලක්කය මොනතරම් දුරට වැදගත්ද කෙනෙක්ගේ ජීවිතය ජයග්‍රහණය කරන්න? විශමත්මේ ඉලක්කය කියන එක මේ නිකන් මේ ආවට ගියට හැදෙන එකක් නෙවෙයි. ඉලක්කය කියන එක බොහොම හරබර කාරණයක්. ඉලක්කයක් මිනිස්සුන්ට ඇති වෙන්න නම් මොකක් හරි ලොකු කැක්කමක් තියෙන්න ඕනේ. ලොකු අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. අවශ්‍යතාවයක් මත තමයි ඉලක්කයක් නිර්මාණය වෙන්නේ කෙනෙකුට. එහෙම නැත්නම් කවදාවත් ඉලක්කයකට යන්න බෑ. ඒ නිසා ඉලක්කයක් කියලා කියන්නේ තමුන්ගේ දැවෙන අවශ්‍යතාවය මත අධිෂ්ඨානය කරගත්ත උද්වේග කර හැඟීමක් තමයි ඉලක්කයක් කියලා කියන්නේ. දැන් බුදුන් වහන්සේ රජමාලිගාව, රාජධානිය, රජ ඔටුන්න, රටවැසියා, තමුන්ගේ රාජදේවිය, රාජකුමාරයා මේ ඔක්කොම දාලා වනගත වෙන්නේ කැලෑවට යන්න අතහැරලා ඉලක්කයක් හිතේ තියාගෙන, හදේ තියාගෙන ඉලක්කය හැදෙන්නේ එහෙම. නවුද? ඔව්, මම හිතන්නේ මේ කාරණා අවබෝධ කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. මේ තමයි බොහොම හොඳ ආරම්භයක්, එක හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා. අපිට තව ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ. දැන් ඉලක්කය සහ අතිෂ්ඨානය, දැන් මේ වචන අපිට බොහොම හුරුයි. මේ දෙක වචන දෙකක් කියලා සමහර කෙනෙක්ට හඳුනා ගන්න බෑ. ඉලක්කය සහ අතිෂ්ඨානය, මෙන්න මේ දෙක අතර වෙනසක් තියෙනවද නැත්නම් මේ දෙකම එකක්ද? ඉලක්කය සහ අතිෂ්ඨානය කියලා කියන්නේ අතිෂ්ඨානය නිසා තමයි ඉලක්කයක් හැදෙන්නේ. ඉලක්කයක් හදාගන්න අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. අදිෂ්ඨානයක් කරන්නේ මිනිස්සෙක් ඇත්තම මොකක් හරි ලොකු දැවෙන අවශ්‍යතාවයක් මත. ඒ අදිෂ්ඨානය කියලා කියන වචනේම අපි කඩලා බැලුවොත් එහෙම අදි ස්ථානය, ශරීරයේ අදි ස්ථානය තමයි හදවත. හදවත තමයි අදි ස්ථානය. හදවත තමයි අපි වස්තුව කියලා අමතන්නේ. එතකොට අපි හදවතට ගත්තොත් යමක්, අන්න ඒට කියන්නේ අදිෂ්ඨාන කරගත්ත කියලා. දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් තමුන්ගේ දරුවා තියාගෙන ඉන්නේ හදවතේ කියලා බුදුන් වහන්සේ කියනවා. ඒ කියන්නේ දසමාසයේ උරේකත්ව. උරේ කියන්නේ හදවතට. මම ඊට පෙරක් කිව්වා. එතකොට දරුවෙක් ලැබෙන්න ඉන්න කතාව මහා ආදරයක් එක්ක තමයි අම්මා හදවතට ගන්නේ. මම මේ දරුවා හදා ගන්නවා සාර්ථක, මම ආදරෙන් හදා ගන්නවා කියලා. ඒ වගේ ඒ සාමාන්‍ය සරල සිද්ධියක් කියමුකෝ අපි. නිතරින් ඇති වෙන එකක් නේ. නමුත් මිනිස්සෙකුට දැවෙන අවශ්‍යතාවක් ඇති වුණොත් තමයි එයා තීරණයක් ගන්නවා, මම මෙන්න මේ තත්වයට පත් වෙනවා, නැත්නම් මම මෙන්න මේ දේ ලබා ගන්නවා, නැත්නම් මම මේ මෙතෙන්ට යනවා, නැත්නම් මම මේ දේ කරනවා. මේ කියන කාරණා හතර මත තමයි තීරණයක් අරගන්නේ. ඒ තීරණයට කියන්නේ අදිෂ්ඨානය කියලා. ඒ තීරණේ කෙලවර තමයි ඒ සාර්ථකත්වයේ තමයි ඉලක්කය. ඉතින් අන්න ඒ තමයි නෑකම ඉලක්කයක් අදිෂ්ඨානයක් අතර තියෙන. ශාන්තමාත්ම, දැන් මේ වෙලාවේදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ පාසල් දරු දරියන්, ඒ වගේම අපේ උසස් පෙළ හදාරපු සහ හදාරන මේ විශාල පිරිසක් මේ වැඩසටහන නරඹනවා. අපි කියමු දැන් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඉලක්කය පැහැදිලි නෑ. තමන් කරන්න ඕනේ හරි දේ මොකක්ද කියලා පැහැදිලි ඉලක්කයක් නෑ. එක වෙලාවකට එක ඉලක්කයක් හදා ගන්නවා. තව දවසක් දෙකක් යනකොට ඒක වෙනස් කරනවා. ඊට පස්සේ තවත් දවසක් දෙකක් යනකොට තවත් තැනකට යනවා. මෙහෙම ගිහිල්ලා පුළුවන් ද අවසානයේ ගමනාන්තයකට යන්න? ගමනක් විතරයි නේ ඉතුරු වෙන්නේ. නෑ, එහෙම ඉලක්ක වෙනස් වෙන්න බෑ. එහෙම ඉලක්ක වෙනස් වුණොත් එහෙම කිසිම තැනකට එයා යන්නේ නෑ. එයා පැනපැන යන කෙනෙක් විතරයි. ගමනාන්තයක් නෑ. ගමනාන්තයක් නෑ. ඒකට කියන්නේ හෝප් කියලා. හෝප් කියන එක ඇදිලා තියෙන ඉංග්‍රීසි වචනේ HOP කියන වචනේ. හොප් කියලා කියන පයින් වටනේ. ඒ පයින් එක තමයි ඔය හෝප් කියලා ඇදලා තියෙන්නේ. ඉතින් පයින් මනුස්සයා වැඩේ කරන්නේ නැහැ. හැබැයි හෝප් නෙමෙයි එක්ස්පෙක්ට් කියන එකේ ප්‍රොසෙස් එකක් තියෙනවා. එක්ස්පෙක්ට් කියන වචනේ. ඒකම විශ් කියලා කියන්නේ ඒකමයි.
ඒම් කියලා කියන්නේ ඉලක්කයට. එතකොට ඒවා වෙනස් වෙන්නේ නැහැ. දැන් බුදුන් වහන්සේ ඉලක්කයට තමුන්ගේ සිත යොමු කරගෙන මම මේ විශ්වයේ බුද්ධි අවබෝධ කරගන්නවා ස්ථිරයි සහතිකයි සත්තයි ඒකාන්තයි කියලා දැඩි ඉලක්කයක ඉන්නකොට එයා එක්ක හිටපු ප්‍රධාන පස් දෙනා කොන්නඤ්ඤ මප්ප බද්ධිය මහානා මස්සජී කියන පස් දෙනා කියන ඕක කරන්න බෑ. ඕක අතහැරලා දාමු. මේ වැඩේ වෙන්නේ නැහැ. දැන් කොච්චර කල් ගියාද ඔයා කන්නේ කියලා කනවත් එක්ක කියලා මේ වගේ මහා ප්‍රශ්න ගොඩක් ඇද්දා. නමුත් එදා සිද්ධාර්ථ තාපසතුමා ඒ කියපු එකක්වත් බාරගත්තේ නැහැ. එයාලා කොච්චර පයින්ඩ හැදුවත් සිද්ධාර්ථ තාපසතුමා පැන්නේ නැහැ. එයා අල්ලගෙන හිටියා තමුන්ගේ පැතුම තමුන්ගේ ඉලක්කය ජය ගන්නවා ස්ථිරයි සාතිකයි මම ජය ගන්නවා මම මෙච්චර අතහැරලා ආවේ. මෙච්චර කැප කරලා ආවේ මම. මේක මේ එයා මෙයා කියවට මම අතාරින්නේ නැහැ. ඒ නිසා ඉලක්කය කියන එක මොන ප්‍රශ්න ඇති වුණත් අතාරින එකක් නෙවෙයි පණින එකක් නෙවෙයි වෙනස් වෙන එකක් නෙවෙයි හරියටම තමුන්ගේ ඉලක්කයට යන්න පුළුවන්. ඔබ අත නෑර අල්ලගෙන ඇලිලා ඒකම හිටියොත් ඒ වෙනුවෙන්ම කැප කරන ඒ සඳහාම ඔබ ජීවත් වුණොත් ඒ සඳහාම ඔබ කටයුතු කළොත් ඔබේ ඉලක්කය ඔබ ජය ගන්නවා. ලොකු හෝ කුඩා ඊට කම් නැත. මොළේට ඒ සියල්ල කළ හැකියෝ ඇත. මේ කතා බහ කොයිතරම් නම් වැදගත්ද කියන දේ ඔබට පැහැදිලි වෙනවා ඇති. සමහර වෙලාවට අපි වෙනසක් නොදකින වශන අතරින් වෙනසක් දැකලා ඒ දේවල් අපේ ජයග්‍රහණයේ සාර්ථකත්වයේ කරා කොහොමද මෙහෙවන්නේ කියන සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. පුද්ගල සංවර්ධන ප්‍රවීණ උපදේශක ශාන්ත ජයසුන්දර මහත්මයා අපිත් එක්ක එකතු වෙන ඉතාමත් පැහැදිලිව මම හිතන්නේ ඔබට ඉතාම වටිනා කාලයක් බවට මේ පත් වෙවි. ඉතාමත් පැහැදිලිව ඉතාමත් ලස්සනට කියලා දෙනවා අපිට කොහොමද ජීවිතේ ජය ගන්න කියන එක. අපි කතා කරමු ශාන්ත මහත්මයා, දැන් ධනාත්මක චින්තනය ඒ සියලු ජයග්‍රහණයන්ට කොහොමද උපකාරී වෙන්නේ? ධනාත්මක චින්තනය කියලා කියන්නේ ඔන්න ওই කාරණේට තමයි. ওই ධනාත්මක චින්තකයා එහාට මෙහාට පනින්නේ නැහැ. එයා හැම වෙලෙම සර්ව සුභවාදී පුද්ගලෙක්. හැම වෙලෙම සාර්ථකත්වයේ දෙසටමයි අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරපු කෙනෙක්. එයා මායාවත් එක්ක ජීවත් වෙනවා. මායාව කියලා කියන්නේ ඍණසිතවිලි වලට. දැන් බුදුන් වහන්සේ මාර පරාජය කළා. ඔය මාර පරාජය කියලා කියන්නේ බුදුන් වහන්සේගේ සිතට ආපු සිද්ධාර්ථ කුමාරගේ සිතට ආපු විවිධ අනවශ්‍ය සිතුවිලි. අපිටත් එන හැම සිතුවිලි විවිධ සිතුවිලි පහළ වෙනවා. හැබැයි ඒ සිතුවිලි ඔක්කොම අපි මරනවා, ඒ ඔක්කොම නැති කරනවා, ඔක්කොම අයින් කරනවා. අයින් කළා අපේ අවශ්‍යතාවයේ ඒ ඉලක්කයට යන්න උන අවශ්‍යතාවය විතරක් අපි අල්ලගෙන ඒ සඳහා පමණක් අපි සිත යොමු කරනකොට අපිට එතෙන්ට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා බොහෝ අයට වෙන්නේ පුංචි පුංචි දේවල් වලින් තමුන්ගේ සිතිවිලි වෙනස් වෙනවා, තමුන්ගේ අදහස් වෙනස් වෙනවා, ඉලක්ක අමතක වෙනවා, අදිෂ්ඨාන අමතක වෙනවා, ප්‍රාර්ථනා අමතක වෙනවා, සියලු දේවල් කඩාකප්පල් වෙනවා. ඉතින් එකම තැන. ඒ නිසා මේ මාර පරාජය එදා බුදුන් වහන්සේ උගන්වපු බොහොම උතුම් පණිවිඩයක් තමයි, මහා පාඩමක් තමයි මාර පරාජය කියන්නේ. ඒ මාරය කියලා කියන්නේ තමුන්ගේ ඉලක්කයේ තමුන්ගේ සාර්ථකත්වයට විරුද්ධ සිතිවිලි, අනවශ්‍ය සිතිවිලි, විශේෂයෙන් ආශාවන්, අනවශ්‍ය ආශාවන්, මේ වගේ දේවල් වලින් තමුන්ව බේර ගන්න ඕන, තමුන්ව ආරක්ෂා කර ගන්න ඕන. එහෙම වුණොත් ස්ථිරයි සහතිකයි ඒ බුදුරජාණන් වහන්සේ උගන්වපු මහා ආදර්ශමත් පාඩම අපි හැමෝගෙම පාඩම කරගන්න පුළුවන්, හැමෝටම ජීවිතය දිනන්න පුළුවන්. හැබැයි මොලේ අසනීපයක් නැතු වෙන්න ඕනේ. මොලේ අසනීපයක් නැහැ කියලා කියන්නේ මම දන්නවා මොලේ අසනීපයක් තියෙනවා නම් පැහැදිලිව දකින්න පුළුවන්. නිමේෂ මහත්මයා එක්කෝ මොංගල් වගේ පේනවා, මූණ වෙනස් වෙනවා, මොලේ වෙනස් නම්. නමුත් සමස්තයක් අපේ රටේ ජනතාව බොහොම සුවපත් මානසිකත්වයක් තියෙනවා. හොඳ මොලයක් තියෙන අය හරිම දක්ෂ ජනතාවක් අපේ රටේ ජනතාව. හැබැයි ඒ වුණාට හරි පුදුමයි අපි දුප්පත්, අපිට ඉලක්කයට යන්න බෑ, අපි අසාර්ථකයි, අපේ බොහෝ අඩුපාඩු තියෙනවා. මේවා හදාගන්න ශිෂ්‍යෝ ඔක්කොම ඇඩ්වාන්ස් කරන්නේ නැහැ, ඔක්කොම විශ්වවිද්‍යාල යන්නෙත් නැහැ, උසස් අධ්‍යාපනය ගන්න පුළුවන්, හොඳ ශිල්පීන් වෙන්න පුළුවන්. හැබැයි එහෙම බොහෝ දෙනෙකුට ඉලක්ක නැහැ. පාසල් යන දරුවකින් ඇහුවොත් එහෙම, ඇයි පුතේ පාසල් යන්නේ, මොකද්ද ඔයගේ ඉලක්කය කියලා කිව්වොත් එහෙම, දරුවා කල්පනා කරලා උත්තරයක් දෙන්නේ. උඩ බලනවා, වටපිට බලනවා, සමහර පොළොව හරනවා, ආය මූණ බලනවා, අපේ දෙපැය දිහා බලනවා. මේවෙන් අදහස් වෙන්නේ පාසල් දරුවන්ටත් හරි ඉලක්කයක් නැහැ. ඒ නිසා දෙමව්පියන්ගේ යුතුකමක් තියෙනවා මේ ජීවිතේ හරි ලේසි පුතේ, එකම දේ තමයි ඉලක්කයක් අවශ්‍යයි. අම්මලාටත් තාත්තලාටත් ඉලක්කයක් අවශ්‍යයි. ඉලක්කයක් හරියට තියාගත්තොත්, අදිෂ්ඨානය කරගත්තොත් ස්ථිරයි සහතිකයි සත්තයි ඒකාන්තයි. ඒ සඳහා පූර්ණ සහයෝගය මේ සුන්දර සබඳතාවෙන් අපට ලැබෙනවා.
නවත්ද මේ අපි ධනාත්මක චින්තනය ගැන කතා කරනකොට අපි දකිනවා පොත්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ චින්තනය පොතේ තිබුණට මදි තියෙනුනේ අපේ හිතේ. ඒ නිසා අපි මතක් කරමු ශාන්ත මහත්මයා අපේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂක ජනතාවට කොහොමද ධනාත්මක චින්තනය අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කියලා. ධනාත්මක චින්තනය ප්‍රායෝගිකව පාවිච්චි කරනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේම තමුන් හැම වෙලේම කල්පනා කරනුනේ අනවශ්‍ය දේවල් වල තමයි අපි ගොඩක් කලවට ඇලෙන්නේ. ඒ අනවශ්‍ය දේවල් වල නෙමෙයි අවශ්‍යතාවයත් එක්ක අපි ජීවත් වෙනවා කියලා කියන්නේ එයා ධනාත්මක චින්තකයෙක්. එයා ලේසියකට අඬන්නේ නැහැ. ඔව්. ලේසියකට දුක් වෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. පසු තැවෙන්නේ නැහැ. වෙච්ච දේවල් ගැන කලකිරෙන්නේ නැහැ. එයා හරි හැම වෙලේම නිකන්තර කරවුස්සලා මනස පැහැදිලි. බුදුන් වහන්සේ කියලා තියෙන සක්කෝ උජූත සූජූත සෝචෝ තස්ස මුදු අනතිමානි. ශක්තියෙන් උරිජුව කෙලින් එන්න සුවච වෙන්න මුරුදු වෙන්න අනතිමානී වෙන්න අහංකාර වෙන්න එපා. මානයක් දාගන්න එපා. බුදුන් වහන්සේ කියන මිනිසුන් කෙලින් ඉන්න කියලා. කොන්ද කර කෙලින් උස්සලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න කියලා. අපි එහෙම නැහැ. අපි එහෙම බෞද්ධකම අපි ළඟ එහෙම දකින්න හරි අඩුයි. අන්න ඒ නිසා තමයි අපිට බොහෝ වෙලාවට වෙලා තියෙන්නේ අපි ඒ වගේ මේ වගේ උහේ ජීවිතේ එහාට මෙහාට පැද්දෙනවා නැලවෙනවා අපි හරි තැනකට යන්නේ නැහැ. ඉලක්කයක් අපිට ඇත්තටම නැහැ. ඒ නිසා ප්‍රියනෝනාවරණි මහත්මාවරණි දරුවනේ දරියනි ඔබෙන් ඉත ආදරෙන් මම ඉල්ලා සිටිනවා අද දැන් ඔබ තීරණය කරගන්න ඉලක්කය හැදින්නේ අවශ්‍යතාවයෙන් මත. අවශ්‍යතාවය එන්නේ ඇඟෙන්. ඒක ඉන්නේ ඇඟෙන්. වතුර පිපාසය ඇති වෙනකොට මොලේ කියනවා වතුර දාන්න වතුර අවශ්‍යයි කියලා. අඩු ආහාර අඩු වෙනකොට අපි මොලේ කියනවා බඩගිනේ බඩේ ගින්දර දානවා ඒ නිසා ආහාර ගන්න කියලා. ඒ වගේ ඇඟට මොනෝ හරි කැල්සියම් අඩු වෙනකොට ලොකු ප්‍රශ්න කුකුල් කූඩුවක කැල්සියම් දු නැත්නම් කුකුළු කා ගන්නවා. අන්න අවශ්‍යතාවය කියලා කියන්නේ ඇඟට දැනෙන අවශ්‍යතාවයක් ඔබ හදා ගන්න ඕනේ. හිතට දැනෙන අවශ්‍යතාව වලට වැඩිය ඇඟට දැනෙන අවශ්‍යතාවය. ඇඟ හරි ආසයි සන්තෝෂයෙන් සැපෙන් සතුටින් ජීවත් වෙන්න සුවපත් සතුටින් ගෞරවයෙන් ජීවත් වෙන්න අන්න ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න හිතට ගන්න හැම කෙනෙක්ම අවශ්‍යතාවය තමයි අදිෂ්ඨානයේ බවට පත් වෙන්නේ. අදිෂ්ඨානය තමයි ඉලක්කේ බවට පත් වෙන්නේ. අපි හරි ලෙසි ජීවිතේ නිමේෂ මාත්මා ටිකක් පැහැදිලි කරමුද මේ ආශාවයි අවශ්‍යතාවයයි කියන දෙක අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරමුද? ආශාවයි අවශ්‍යතාවයයි කියලා කියන්නේ ආශාව කියලා කියන්නේ මේ ඇහැට පේන කනට ඇහෙන රසට දැනෙන මේවත් එක්ක අපිට ඇති වෙන සිතවිලි වලට තමයි අපි ආශාව කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඇස කියන්නේම ආශා කියන අක්ෂි කියන්නේ ආශා කියන එක. එතකොට ඒ ආශාවල් වලට අපේ හිත යොමු කරොත් එහෙම ජීවිතේ යොමු කරොත් දවස අපේ දිනේ යොමු කරොත් එහෙම අපි අපරාධයක් වෙනවා. හැබැයි අවශ්‍යතාවය කියන එක ඇති වෙන්නේ වතුර නිකන් බොන්න බෑ නිමේෂ මාත්මා. වතුර පිපාසයක් එන්න ඕනේ. එහෙමයි ඒක වෙන්නේ. එතකොට පිපාසයක් වගේ අපිට දැනෙන්න ඕනේ අපේ අවශ්‍යතාවය. අවශ්‍යතාවය කියන එක ඇති වෙන්නේ බොහෝ විට ආශාවට වැඩිය ගොඩක් ගැඹුරු එකක් අවශ්‍යතාවය කියලා කියන්නේ. අවශ්‍යතාවය කියන වචනේ හැදලා තියෙන්නේ අවුවැසිතාවය කියන එකෙන්. අවුවයි වැස්සයි මේ ජීවිතයේ ලෝකේ පැවැත්මට විශ්වයේ පැවැත්මට අවුවයි වැස්සයි කොයිතරම් බලයක් ශක්තියක් දෙනවද? නැතුවම බෑනේ. අන්න ජීවිතයේ නැතුවම බැරි දෙයක් කියන්නේ අවශ්‍යතාවය කියලා. ආශාව කියලා කියන්නේ නැතුවම බැරි දෙයක් නෙමෙයි. ඒක මේ ටොෆිසීනි බෝල චොකලට් වගේ කතාවක්. ඒව නෙමෙයි ජීවිතයට අවශ්‍ය. බොහොම සිල්ලර දෙයක්. බොහොම සිල්ලර දේවල් ඒවා. ඔව් ශාන්ත මහත්මයා දැන් මේ කාරණාව ඉතාම පැහැදිලි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට ආශාවක් තියෙනවා. සහ මට අදිෂ්ඨානයක් තියෙනවා. මට ඉලක්කයක් තියෙනවා. මම පැහැදිලි ගමනක් යන්න කැමතියි කියලා. දැන් ඔබතුමන් කිව්වා අපි මේක ඍජුව යන්න ඕනේ කියලා. හැබැයි සාමාන්‍යයෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සහ සාමාන්‍යයෙන් අපි අත්දකින්න දේ තමයි අපි කොයිතරම් ඍජුව යන්න ගියත් බාහිර බලපෑම් අපිව එය නවත්තන්න බොහෝ උත්සාහයක් කරනවා. කොහොමද අපි ඍජුව මේ ගමන යන්නේ? අපි අවසානයේ දක්වා අපේ කැමැත්ත තියෙන නමුත් මේ බාහිර බලවේගات එක කොහොමද අපි ඍජුව අපේ ගමනාන්තයට යන්නේ? මෙතනදී තමයි නවෝද්‍යන වුණ අවශ්‍ය වෙන්නේ එදා බුදුන් වහන්සේ අපට පෙන්වපු මේ මහා ශක්තිය. ඒ ඉතාමත්ම සරල දෙයක්. ඒ කිසිම අර මාර පරාජය කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. මාර පරාජය. මාරයව පරාජය කරනවා. අනවශ්‍ය දේවල් එනකොට ඒව තූ කියලා ප්‍රතික්ෂේප කරනවා. අනවශ්‍ය දේවල් තූ කියලා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ වැඩක් නැහැ. මේකට දුක් කළ වැඩක් නැහැ. මේකට තැවිල වැඩක් නැහැ. මේකට අමනාපල වැඩක් නැහැ. මේකට මෙහෙම කළ වැඩක් නැහැ. මෙහෙම කළ වැඩක් නැහැ. මම පිරිසිදුව මට තියෙනවා ගමනක් යන්න. හැම කෙනෙකුටම තියෙනවා පිරිසිදු ගමනක්
තමුන්ගේ ජීවිතේ යන්න කිසියම් කාරණයක් දිනා ගන්න අපි ජීවත් වෙන්නේ කාරණා හතරකට නවදන උනා පළවෙනි එක තමයි කිසියම් දෙයක් කරන්න මොනවා හරි දෙයක් හැම කෙනෙකුටම කරන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මම මෙන්න මේ දේ කරනවා කියලා නැත්තම් මෙන්න මේ දේ ලබනවා නැත්තම් මෙන්න මේ தத்துவෙට පත් වෙනවා නැත්තම් මෙන්න මෙතෙන්ට යනවා මෙන්න මේ කියන ප්‍රාර්ථනා හතර තමයි ඔය කෝටි 800ක් ඉන්න අපේ ලෝකයේ ඉන්න ජනතාවට පැතුම් විදිහට බෙදලා දීලා තියෙන්නේ. ඔය හතර තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ හතර ඉෂ්ට කරන්න පුද්ගලයාගේ මොළයේ සූදානමින් ඉන්නවා. මොළයේ සූදානම් මොළය කියලා කියන්නේ පුදුම සර්කිට් එකක්. ජීවිතේ හැම දෙයක්ම කරන්න පුළුවන් අරුම පුදුම වස්තුව ඔබේ ශීර්ෂයේ මත වැඩහිඳිනවා. මේ මොහොතේත් මම කියන දේවල් අහගෙන බලාගෙන ඉන්නවා. අපි මම සූදානම් ඔබට උදව් කරන්න ඔබ සූදානම් නැහැ මට උදව් කරන්න මොලේ හරි ආසයි නවදෙන උන බැබලෙන්න මොලේ හරි ආසයි ප්‍රශංසාවට මොලේ හරි ආසයි ඉහළ යන්න හැබැයි මොලේ මේ කියන මහා කාරණා ටික ඉෂ්ට සිද්ධ කරගන්න අපි මේ ඇස් දෙකයි කන් දෙකයි මේ කියන සෙන්සර්ස් පහ නිසා ඒ ආශාවන් වල බැඳිලා අපි මොලේට වැඩ කරන්න දෙන්නේ නැහැ එයාගේ ඉලක්කයට අපි යන්න දෙන්නේ නැහැ එයාගේ පූජනීයත්වයට එයාගේ ප්‍රශංසාවට පත් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ අපි තෝරලා බේරලා බුදුන් වහන්සේ ගන්නේ මාර පරාජය කියන පාඩමෙන් ඔන්න ඔය පාඩම මොකද්ද අනවශ්‍ය දේවල් වල ඇලෙන්න එපා ඒවත් එක්ක ගැටෙන්න එපා ඒව අතහරින්න පුළුවන් තරම් අතහැරපු තරමට ඔබට අල්ලා ගන්න පුළුවන් කියන එකයි බුදුන් වහන්සේගේ පාඩම අතහැරපු තරමට මොනවද මේ අතහරින්නේ අනවශ්‍ය දේවල් ඒකට කියන බුදුන් වහන්සේ කෙටියෙන් කියන්නේ මාරයා පරාජය කරන්න වීරයා මතු කරගන්න ඔබ තුල වීරයෙක් ඉන්නවා ඔබ තුල මාරයෙක් ඉන්නවා මාරයා පරාජය කරොත් වීරයා මතු වෙනවා මොලේ බලාගෙන ඉන්නවා ඔබට උදව් කරන්න පුදුම ශක්තියක් මොලේට තියෙනවා ඔබේ ජීවිතය සාර්ථක කරන්න බලාගෙන ඉන්නවා ආශාවෙන් උනන්දුවෙන් කැපවීමෙන් මොලේ බලා ඉන්නවා අනේ මට කතා කරන්නේ කවදද මගෙන් වැඩ ගන්න කවදද ඇයි මාව අතහැරලා තියෙන්නේ ඇයි මෙයාට මේක තේරෙන්නේ නැත්තේ හරි පුදුමයි හරි දුකයි මොලේ කතාව ගැන මොලේත් මොලේ தত্ত্বයේ මොලේ තියෙන බලය පිළිබඳ අවබෝධ කරගත්තන් පස්සේ දුක්ක හිතෙන ඕනම කෙනෙකුට අයියෝ අපරාධයක් මම ජීවිතේ මෙච්චර කාලයක් නිකරුණේ ගෙව්වා මම හිතාගෙන හිටියේ මොලේට මෙච්චර බලයක් ඇති කියලා මම ඔබෙන් ඉතා ගෞරවයෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා ඔබේ ඉලක්කය බාරගන්නේ ඔබේ මොලේ ඒ නිසා ඇසෙන් කනෙන් නාසයෙන් සමෙන් දිවෙන් ඇතුල් වෙන මොලේට ඇතුල් වෙන ආශාවන් පරාජය කරලා දුක් කරදර පරාජය කරලා ඉලක්කයේ විතරක් මුදුන්පත් කරගන්න ඒට මුල් තැන දෙන්න ඔබේ ජීවිතේ ජය ගන්න ඉතාමත්ම ලේසි ස්ථිරයි සාතිකයි සත්‍යයි ඒකාන්තයි මේ විශ්වීය ස්වභාව ධර්මය හරිම පුදුමාකාරයි. අපි මේ කතා කරන්නේ සබාධාමේ ඇත්ත ශක්තිය අපි කොහොමද හොයාගන්නේ කියලා. එහෙම නේද? ඔව්. අපි ඒ වෙනුවෙන් අද දවසේදී ඔබතුමන්ට දිය හැකි වටිනාම ත්‍යාගයක් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්න ඔබටත් ඒ පේනවා ඇති. විශේෂයෙන්ම මේ ගැනත් මතක් කරන්න ඕනේ. අද බ්‍රහස්පතින්දා දවසේ සවස 3ට විශේෂ කාර්යාවක් සිදු වෙනවා. බත්තරමවුල්ල සුහුරුපාය බිම් මහලේ පරිශ්‍රයේදී තමයි දසකෝටියක් පැල සිටවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව පැල ලක්ෂ 2ක් වගා කිරීමේ කටයුත්තක් ආරම්භ කරනවා අද සවස 3ට. එය සනිටුහන් කරමින් අපි කැමැති ඔබතුමන්ට අඹ පැල දෙකක් ලබා දෙන්න. මම හිතන්නේ කෙනෙකුට මේ කාලය සහ අනාගතය ගැන හිතලා දෙන්න පුළුවන් වටිනාම තෑගමයි. අද අපිත් එක්ක එකතු වෙන හැම අමුත්තෙකුටම අපි මේ තෑග්ග දෙනවා. මේක තමයි වටිනම තෑග්ග. ඔබතුමාට තමයි අද දවසේදී අපි මුලින්ම මේ තෑග්ග පිරිනමන්නේ. ඕකේ. බොහොම ආදරෙන් අපි ඒ තෑග්ග ලබා දෙනවා. Yes. ඔබතුමාත් එක්ක කතා කරනකොට ඔබ මේ ඉතාමත් දැනුම සහිත ගබඩාවක් වගේ බොහෝ දේවල් ඔබ තුල තියෙනවා. ඉතින් අපි ඉදිරි සතිවලත් මේ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වෙනවා. ඊට මත්තෙන් මම කැමති ඔබතුමාට අවස්ථාවක් ලබා දෙන්න අපි කතා කරපු මාතෘකාවට යමක් එකතු කරන්න ඔබට හැකියාව තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි නවදෙනවනා. ඒ වගේම නිමේෂ මහත්මාණනි මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් බාර ගන්නවා ගස. මේ ගස කියන්නේ මෙතන ගස කියන්නේ ඉංග්‍රීසියෙන් ට්‍රීට් කියලා. ට්‍රීට් කියන්නේ ට්‍රී කියලා. ට්‍රී කියන්නේ අත්‍යවම ට්‍රීට් අපිට සංග්‍රහ කරන්නේ අපි රැක බලා ගන්න අපිට කන්න බොන්න දෙන්නේ වතුර වැස්ස සියලු දේ දෙන්නේ මේ ගස නිසා ගසට ආදරය කළ යුතුයි ගසට ගරු කළ යුතුයි ගසට කළ නොහැකි දෙයක් නැහැ ගස තමයි අපි ජීවත් කරන්නේ බොහොම ස්තුතියි ITN මට අද මේ වගේ පැල දෙකක් අප පැල දෙකක් දුන්නට වටිනා ඒ වගේම මම මේවා ආරක්ෂා කරනවා වවලා
ජීවිතේ මහා ආශාවක් විඳින්නම් මම මේ පැල දෙක මතක තියාගෙන ITN සහ ඔය කියන ව්‍යාපෘතිය. ඒ වගේම මට කියන්න තියෙන විශේෂ දෙයක් තියෙනවා. ගරු නෝනාවරුනි මහත්මාවරුනි දරුවනි දරියනි මම ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ එන පුරපෝය හඳ පෝය දවසට නිවාඩු දවසට කුරුණෑගල නගර ශාලාවේ තියෙනවා ධනාත්මක චින්තනය පිළිබඳ විශේෂ ධනාත්මක දේශනයක් මගේ පුජ්‍යල සංවර්ධන දේශනයක් මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම මම පැය දෙකමාරක විශේෂ ධර්ම දේශනයක් ඔබ සියලු දෙනාගේ ජීවිතේ බොහෝ වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා කුරුණෑගල නගර ශාලාවේ තියෙන්නේ පෝය නිවාඩු දවසේ අප්‍රේල් පෝය නිවාඩු දවසේ සහ හැම පෝය නිවාඩු දවසේම තියෙනවා ඒ නිසා මම ආරාධනා කරනවා සහභාගී වෙන්න ඒ වගේම මම දුරකථන අංකයක් දෙනවා ඔබට මනස ලේකම් කාර්යාලයේ ඒ 0.37220999 0.37220999 කතා කරන්න මනසලීකම් කාර්යාලයෙන් ඔබට කතා කරයි ඔබේ අවශ්‍යතා ඉෂ්ට සිදු කරගන්න පුළුවන් මේ සම්බන්ධ බොහෝ දේවල් තියෙනවා පාඨමාලාවක් තියෙනවා මනස සංග්‍රහව තියෙනවා බොහෝ දේවල් තියෙනවා ඔබට හදාරන්න ඔබ මේ කියනවා විතරක් නෙමෙයි ඔබ පසුපස ඉඳගෙන ඔබට ශක්තිය දෙමින් ඔබ දැනුවත් කරමින් ඔබේ ඉලක්කය ජය ගන්න අතුරු අපි ඔබත් එක්ක ඉන්නවා ඒ වගේම නැවත අපි හැම කෙනෙක්ටම ආරාධනා කරනවා තමන්ගේ හැකියාව හොයාගෙන අදිෂ්ඨානයකින් ඉලක්කයකින් තමන්ගේ ජීවිත ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන්න කියලා නේද? ඔව් අපි ශාන්ත ජයසුන්දර මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. පුද්ගල සංවර්ධන ප්‍රවීණ උපදේශකවරයෙක් ඉතාමත්ම මිහිරි විදිහට මේ උදාහරණත් එක්ක අපිට මේ දේවල් පැහැදිලි කරනවා. ඉතාමත්ම වටිනවා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ට ඉදිරි සතිවලත් හමුවීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි නමෙත් දෙනවනේ. බොහොම ස්තුතියි මේ මහත්මාණනි.